ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා මාස ගණනක් තිස්සේ මිනිස්සු පාර්ට බැල උද්ඝෝෂණය කළාට තවම ඔහු ඉල්ලා අස්තුනේ නැහැ. ඔහුට ඉල්ලා අස්සලා ගෙදර යන්න බෑ. ඒකට හේතුව තමයි රාජපක්ෂලා විසින් කරන ලද අපරාධවලට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා උන්ට ලොකු බයක් ඇති. රාජපක්ෂලා සම්බන්ධයයි සැක කරන අපරාධ සහ වංචා දූෂණ සම්බන්ධයෙන් අපි වීඩියෝ මාලාවක් ඉදිරිපත් කළා. අදත් ඉදිරිපත් කරන්න යන්නේ එවැනි වීඩියෝවක්. මේ වීඩියෝවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොහමඩ් වසීම් තාදුජීන් ඝාතන සිද්ධිය ගැන. ඔහුව ඝාතනය කරපු විදිහ ගැන, ඒකට සම්බන්ධ වෙච්ච උදවිය ගැන, රනිල් මෛත්‍රී කියන දෙන්න මේ විමර්ශන යට ගහන කොහොමද දායක වුණේ කියන එක සම්බන්ධයෙන්, අරලියගහ මන්දිරයෙන් ආපු කෝල් සම්බන්ධයෙන්, ඒ වගේම යසාරා අබේනායකගේ සම්බන්ධය ගැනත් මේ වීඩියෝවේදී කරුණු අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. 2012 මැයි මාසේ 16 වෙනිදා නාරාහින්ද පිට පොලිසියේ එවකට ස්ථානාධිපති විදිහට හිටපු අංගොඩගේ දොන් සුමිත් චම්පික පෙරේරා. ඔහු රාජකාරී ඉවර වෙලා ඔහුගේ රත්තන පිටියේ ප්‍රදේශයේ තිබ්බ ඔහුගේ කුලී නිවසට යනවා. ගිහිල්ලා ඉඳි රෑ 12:50ට, ඒ කියන්නේ මැයි 17 වෙනිදාට එළිවෙන්න ඔහුට දුරකථන ඇමතුමක් එනවා එන්නේ නාරාහින්ද පොලිසිය ස්ථානාධිපති ඩේමින් පෙරේරාගෙන්. ඔහු කතා කරලා කියනවා පාක් පාරේ වාහනයක් ගෙනි අරගෙන තියෙනවා, කාර් එකක් ඒක ට්‍රැෆික් වොයිසිර දුරකථන ඇමතුම් කීපයක් ගත්තා. ඔහු ප්‍රචාර දක්වන්නේ නැහැ, ඒකින් හින්දා ඔයා ගිහිල්ලා විමර්ශන පටන් ගන්න කියලා. ඒ අනුව සුමිත් චම්පික එතනට යනවා. එතනට ගිහිල්ලා විමර්ශන ආරම්භ කරනවා. සුමිත් චම්පික එතෙන්ට යද්දි ගින්න නිවන වාහන දෙකක් තිබ්බා සහ ගින්න නිවන බටයොත් ඇවිල්ලා වාහනේ ගින්න නිමල ඉවරයි. ඒ වාහනේ නම්බර් ප්ලේට් එක තිබ්බා. වාහනේ නම්බර් ප්ලේට් එක හොයාගෙන ඒ අංකය අනුව මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අදාළ විස්තර අරගෙන, ඔබ දන්නා පොලිස් නිලධාරියෙකුට ඒ තොරතුරු ගන්න පොඩි වෙලාවක් යන්නේ, එහෙම තොරතුරු අරගෙන ඒකේ අයිතිකාරයා හොයාගෙන විමර්ශන කරන්න කියලා පොලිස් නිලධාරින් දෙන්නෙක්ව යවනවා. ඒ වගේම ඒක අපරාධ ස්ථානයක් ලෙස සැලකලා අපරාධ ස්ථානයක් ආවරණය කරන්න යොදන කහපාට පටි ගිනල්ලා ඒ පැත්ත ආවරණය කරනවා. මේ කාර් එක ඇතුළේ පිලිස්තුණු මලසිරුරක් තිබුණා. ඒ මලසිරුර අයිති කියන කෙනා ගේ සහෝදරිය කියලා කෙනෙක්, ඇය වෛද්‍යවරියක්. ඇය එම ස්ථානෙට ආවා. ඇය කිව්වා මේක තමන්ගේ තාත්තගේ යට ආයිති වාහනයක්, මේක පාවිච්චි කළේ තමන්ගේ මල්ලි වෙන වසීම් තාදුජේන් කියලා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කළා. සිද්ධිය සම්බන්ධයෙන් B 849 ඇලයිරත් 3 ඇලයිරත් 12 අංකයෙන් මහේස්ත්‍රාත් උසාවියට කරුණු වාර්තා කළා. ඒ වගේම මහේස්ත්‍රාත්වරයාට මහේස්ත්‍රාත් පරීක්ෂණයකටත් ආරාධනා කළා. ඒ ලියුම වාර්තා කරපු ලියුම මම කියවන්නම්. ගරු මහේස්ත්‍රාත්තුමා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 3 අලුත් කඩේ කොළඹ 12 2012 05:17 දින පැය 0:55ට පමණ 119 දුරකථන ජාලිය ඔස්සේ නාරාහිමිට උද්‍යානපාර ශාලිකා ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටු අසල මාර්ගයේ අයිනේ මාර්ගයෙන් ඉවතට විසවි ඇති ගිනිගෙන දෙවි ඇති කාර් රථයකක පිලිස්සී ගිය මලසිරුරක් ඇත. මෙම මෘත ශරීරයේ හඳුනා ගැනීමට නොහැකි තරමට පිලිස්සී ඇති අතර මෙම කාර් රථයේ අංකය KV 6543 ටොයිටා වික්ස් කාර් රථයක් වට අතර මෙම කාර් රථයේ හිමිකරු මොහමඩ් සම්සුදීන් තාජ්ජීන් නම්බර 20 මුරුගන් ප්‍රදේශ කොළඹ 6 බවට අනාවරණය කරගෙන ඇත. කාර් රථයේ ලියාපදිංචි අංකයේ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යනු ලබන අතර මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලෙස ගෞරවයෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි. 2012 05:17 ස්ථානාධිපති නාරාහැම්පිට පොලිස් ස්ථානයේ නාරාහැම්පිට. මෙහෙම තමයි කරුණු දැක්වීම කළේ. ඒ අනුව තමයි මහේස්ත්‍රාත් පරීක්ෂණය වුණේ. මේ සිදුවීම වෙන කාලවකවානුව වෙද්දී පොලිස් ප්‍රතිවරයා විදිහට හිටියේ NK ඉලංකෝන් මහත්මයා. ඒ වගේම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විදිහට හිටියේ අනුර සේනානායක. කොට්ටාස භාර නිලධාරියා විදිහට හිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව ධර්මරත්න. මේ නිලධාරීන් රාජකාරී කරමින් ඉන්න අතරතුර තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ. කොහොම හරි මේ සිදුවීම මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන්ුත් පස්සේ බාසිරි රෝහලෙන් ගෙන්න ගත්ත ගිලන් රථයකින් මල්සිරුර යවනවා පොලිස් මෘත ශරීරාගාරයට. එතැන් සිට පශ්චාත් මණ්ඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වූ කාරණා වෙනවා. මේක මෘත ශරීරාගාරයට යවලා එතෙන්ට පරීක්ෂණ කර එතෙන්ට තවත් නිලධාරීන් දෙන්නෙක්ව යවලා පොලිස් පරීක්ෂක සුමිත් පොලිසියට යනවා. පොලිස් පරීක්ෂක සුමිත් පොලිස් ස්ථානයට ගිහිල්ලා සහකාර පොලිස් අධිකාරී ජයරත්නත් එක්ක කතා කර කර ඉඳි ඔහුට පණිවිඩයක් ලැබෙනවා පොලිස් ස්ථානාධිපති කාමරයට එන්න කියලා. ඒ කාමරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇතුළු පිරිසක් ඇවිල්ලා ඉන්නවා කියලා ඔහුට දැනගන්න හම්බ වෙනවා. ඒ වුණු කැඳවීම අනුව ඔහු එම කාමරයට යනවා. යන වෙලාවෙදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණවීර, ඒ කියන්නේ CCD එකේ අධ්‍යක්ෂ සංජීව ධර්මරත්න, කොට්ටාස පාර නිලධාරියා, DIG ලා දෙන්නෙක් සහ SP ලා කීප දෙනෙක් එතන වාඩි වෙලා හිටියා දැක්කා. සුමිත් එතනට ගිහාම අනුර සේනානායක කියනවා මේක පේටල් එකක් විදිහට ඉන්කුවරි කරන්න කියලා. පේටල් එකක් කියන්නේ මාරාන්තිකයි කියන එක. ඒ කියන්නේ පොලිසිය මේ වචනේ භාවිතා කරන්නේ මාරාන්තික ක්‍රියාවන්තුරු වලට.
ඒ කියන්නේ පොලිස් පරීක්ෂකවරයාට උපදෙස් ලැබෙනවා අන්වසේනා නායකගෙන් මේක මිනී මරුමක් නෙමේ මේක මාරාන්තික රියානුතුරක් විදිහට ඉන්කුවරි කරන්න කියලා. ඒ ඊට පස්සේ CCD එකේ අධ්‍යක්ෂ රණවීරට කියනවා රණේ ඔයා මේක අධීක්ෂණය කරන්න කියලා. අන්වසේනා නායක මේක රියානුතුරකින් එච්ච මරණයක් විදිහට ඉන්කුවරි කරන්න කිව්වට පස්සේ පොලිස් පරීක්ෂක සුමිත් යනවා පොලිස් මෘත ශරීරාගාරයට. එතෙන් යද්දී දකින්නවා තාජ්ජින්ගේ සහෝදරිය සහ එවකට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විදිහට හිටපු ආනන්ද සමරසේකර එක්ක පොඩි වාක්කුවමාරාවක් වෙනවා. ඒ වාක්කුවමාරු වුණාට පස්සේ ආනන්ද සමරසේකර පොලිස් පරීක්ෂකවරයාට තමන්ගේ කාර්යාලයට යන්න ගහලා කියනවා පොලිස් පරීක්ෂක ඔයා මෙතන ඉන්න ඕනේ නැහැ, ඔයා යන්න මෙතන සාජන්ව විතරක් තියලා යන්න කියලා. ඔහුගේ දැනුම් දීම අනුව පොලිස් පරීක්ෂකවරයා සාජන්ව එතන තියලා ඔහු පිටත් වෙලා යනවා. එදින රාත්‍රියේ තොරතුරක් ලැබෙනවා සිද්ධියේ වෙච්ච තැනට කිලෝමීටර් 1.5ක් විතර ඈතින්. ඒ කියන්නේ ශාලිකා ක්‍රීඩාංගණයට කිලෝමීටර් 1.5ක් 2ක් විතර ඈතින් තාජුජින්ගේ මුදල් පසුම්බිය හම්බෙලා තියෙනවා කියලා. ඒ අනුව ඔහු සටහන් දානවා. ඒ සම්බන්ධයෙන් සටහන් දාලා පර්ස් එක අරන් එන්න ඒ පැත්තටත් යනවා. ගිහිල්ලා ඔහු පර්ස් එක තිය පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා බලලා ඒ සම්බන්ධයෙන් තියෙන දේවල් දැනුම් දෙනවා සහකාර පොලිස් අධිකාරීවරයාට. ඉන්පස්සේ 18 වෙනිදා මේ 18 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණවීර, ඒ කියන්නේ CCD අධ්‍යක්ෂවරයා පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දෙනවා චාදුන්ගේ තාත්තව එක්කගෙන අනුරසේනා නායක හම්බෙන්න අනුරසේනා නායක කාර්යාලයට එන්න කියලා. ඒ අනුව ඔෆිස් එකට යනවා. ऑफिस गियाट पास अमृतसेना नायक मुलिम की मे पोलिस परीक्ष वेट मुदाल पसुंबी विमर्शन करना होयाडेपा कियला इट पास अमृतसेना नायक कामरंगा कामरंगल बित्तीट हेतु बित्तीट अतियागन ओह की मे सैड मूड की तात अपीत मेक मर्डर अर्द कियला अब एक मन मेक मे ऐक्सीडेंट वाले इधर वे कटेट करें मरने वे कटेटी धन सा लंका ओर रियान तुर्गन रियान तुर्ग मरण सिद्धवेनो हे भाई सिद्धुम बल्ट ज्येष्ठ निोज्य पोलिसपत संबंध ज्येष्ठ निोज्य पोलिसपत मरण पत्ला मेहमे उपदेश दिन हे भाई इतना मेक विशेषाते हेम दिलातीन अय्यना हेम अंडसेना नायक मेक मधिहत्ने पोलिस परीक्षक सुमित बलपै मुत्ते मे विमर्शन अटयनवा ओहूदा सटहा SSP रणवीर गेन्नगाव SSP රණවීර කියන්නේ රතුපස්තල සිදුවීම කොළඹ අපරාධ කොට්ටාසයෙන් යටගහපු කාලේ හිටපු අධ්‍යක්ෂවරයා. ඔහු සම්බන්ධයෙන් මේ ඔහු සම්බන්ධයෙන් කියන කතාවක් නෙමෙයි, හින්දා කාරණයක් නෙමෙයි, හින්දා ඔහු සම්බන්ධයෙන් කරුණු කියන්න දෙයක් නැහැ. කොහොම හරි ඒකෙන් පස්සේ විමර්ශන සම්පූර්ණයෙන්ම යට යනවා. විමර්ශන ආයේ මතුවෙන්නේ 2015 ජනවාරි 8 වෙනිදා ආණ්ඩු මාරුවත් සමග. 2015 පෙබරවාරි මාසේ 16 වෙනිදා එවකට හිටපු පොලිස්පති NK ඉලංකෝන් මහත්මයා මේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. මෙතන අපරාධයක් වෙලා කියන්න, ඒ කියන්නේ මේක රියානුතුරකින් වෙච්ච මරණයක් විදිහට නේ දාලා තිබ්බේ. මෙතන අපරාධයක් වෙලා කියන සැක ප්‍රධාන සැක කටයුතු කාරණා හතරක් තිබ්බා. ඒ තමයි තාජ්ජින්ගේ වාහනය ළඟ සැක කටයුතු වාහන දෙකක් ගමන් කළා සහ නතර කරලා තිබ්බා කියලා තොරතුරු තිබුණා. ඒ වගේම තාජ්ජින්ගේ පර්ස් එක ගිනිගත්ත තැනට කිලෝමීටර් 1.5ක් විතර ඈතින් තිබිලා හමු වීමත් සැක සහිත දෙයක් වුණා. මොකද දැන් වාහනේ ඇක්සිඩන්ට් වෙලා ගිනිගත්තනම් පර්ස් එකට එන්න ඕන එතනනේ. ඒතරෝ ඊට කිලෝමීටර් 1.5ක් 2ක් ඈතින් පර්ස් එක හම්බෙන්න විදියක් නැහැ. ඒ අනුව ඒකත් සැක සහිත කාරණයක් වුණා. ඒ වගේම තමයි තාජ්ජින්ගේ රුධිරයේ ආදේශක ලබාගෙන පරීක්ෂණ කරද්දී ඒකේ කාබන් මොනොක්සයිඩ් හඳුනා ගන්න බැරි වෙලා තිබ්බා. වාහනේ ගිනි අරගෙන තාජ්ජින් ඒකට පිච්චිලා මරුණා නම් වාහනේ ගිනි ගනිද්දි පිට වෙන කාබන් මොනොක්සයිඩ් එයාගේ ඇඟ ඇතුළට ගිහිල්ලා තියෙන්න ඕන. හැබැයි ඒක එහෙම එකක් අඳුරා ගන්න බැරි වෙලා තිබ්බා ඔහුගේ රුධිර සාම්ප්‍ර පරීක්ෂා කරද්දී. ඒ වගේම තමයි මූලික පශ්චාත්බන්න පරීක්ෂණ වාර්තාව සමග තිබ්බා අතුරු වාර්තාවක තියෙනවා තාජ්ජින්ගේ සිවුරේ යම් කිසි තුවාල වගේක් තිබ්බා කියලා. ඒ කියන්නේ ඔහුට මැරෙන්න කලින් යම් තුවාලයක් සිදු වෙලා තිබුණාද කියලා සැකසිත කියන එකත් සැකසිත කාරණයක් බවට පත් වුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළා. විමර්ශනයේදී අරාමරණය වුණා තාජ්ජින් මිය යන්න පැය කිහිපයකට කලින්, ඒ කියන්නේ මේ සිදුවීම වෙන්න පැය කිහිපයකට කලින් ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා වතුර ලීටර් 5ක කෑන් එකක් අරගෙන ආවා කියලා. ඒ අනුව අදාළ CCTV පරීක්ෂා කරද්දී තාජ්ජින්ගේ වාහනේ ලුහුබඳිනවා වගේ සැකසිත වාහන දෙකක් අඳුරගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි විමර්ශන කරන් යද්දී තවත් තොරතුරුත් තොරතුරු ලැබෙනවා. ශාලිකා ක්‍රීඩාංගණය ගාව මේක සිදුවීම වෙච්ච තැන ප්‍රභු ආරක්ෂක වාහන දෙකක් නවත්තලා තිබ්බා කියලා. ඒ වගේම තමයි තොරතුරටත් සාක්ෂි වලින් අනාවරණය වුණා මෙම සිදුවීම වෙච්ච ගමන් මෙතෙන්ද අනුරසේනා නායක කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිරිය ඇවිල්ලා තිබ්බා කියලා. ඒ සාක්ෂි එක සාක්ෂිකාරයෙක් ඔහුගේ ප්‍රකාශය කියලා තිබ්බා සින්දු කියන ලොකු මහත්තයා ඇවිල්ලා හිටියා කියලා.
ඇයි මේ වගේ තැනකට හදිස්සි අමසේනානක් වගේ කෙනෙක් කියන්නේ? ඒ අනුව මේක ගැන බරපතල සැකයක් ඇති වෙන්න පටන් ගත්තා විමර්ශනල ධාරීන්ට සහ මේ ගැන දැනුම තියෙන අයට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කරගෙන යද්දී පශ්චාත් මඩ පරීක්ෂණයට දායක වෙච්ච වෛද්‍ය අමරරත්න, වෛද්‍ය රාජගුරු සහ දන්ත වෛද්‍ය ජෛනි වීර රත්න කියන අයගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ වගේම තමයි මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච තවත් නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ විමර්ශනවලදී අනාවරණය වුණා තාජුජෙන්ගේ හිස් කබල පැලිලා දත් කැඩිලා බෙල්ල හිල් දෙකක් තියෙනවා, ඉල ඇට දෙකක් කැඩිලා තියෙනවා, කලවස්තිය කැඩලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒකම තාජුජෙන්ගේ බත් කෙන්ද පේශියේ තිබිලා වීදුරු කෑලිත් හමු වෙලා තියෙනවා කියලා ඒ සාකි වලින් අනාවරණය වුණා. ඒ කියන්නේ තාජුජෙන්ට මැරෙන්න කලින් බෝතලයක් බින්දලා ඇනලා තියෙනවා කියලා සැක කරන්න පුළුවන් කාරණයක් විදිහට ඒක ගත්තා. ඒ වගේම තමයි අර ඉලාට කැදුණු ඒවයි බෙල්ලේ තිබ්බ හිල් දෙකයි ඒවත් එක්කම සැකකරන සැකයක් ඇති වුණා, බරපතල සැකයක් ඇති වුණා. තාජ්ජීන් මැරෙන්න කලින් අමානුෂික ලෙස ඔහුට පහර දීලා තියෙනවා කියලා. මේක තවදුරටත් තහවුරු කරගන්න අධිකරණ නියෝගයක් අනුව 2015 අගෝස්තු 10 වෙනිදා තාජ්ජීන්ගේ ශරීරය ගොඩගත්තා. ඉන් අනතුරු අධිකරණ නියෝගයක් අනුව පෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තුන්දෙනෙක්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළා. ඔවුන් විමර්ශන කරන්නේ දැනවරණය වුණා තාජුජීන්ගේ කලවාස්තිය තුළු අස්ථි කීපයක්, ඒ කියන්නේ බලපතල හානි වෙලා තිබ්බා කියලා සැක කරපු අස්ථි කීපයක් අතුරුදන් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒව ශීත අධිශීතාගාරයේ දාලා තියෙනවා කියලා තිබ්බට, සටහන් දාලා තිබ්බට ආනන්ද සමරසේකර, හැබැයි ඒව අදාළ ස්ථානයේ තිබිලා නැහැ. ඒ අනුව මේ අස්ති වලට මොකද උනේ කියන එක සම්බන්ධයෙන් ඊළඟට විමර්ශන පටන් ගත්තා. ඒ අනුව දැන් අස්ති නැහනේ. එතකොට දෙවෙනි පස්සට මම පරීක්ෂණය කරන්න බාධා ඇති වුණා. ඒ බාධා ඇතිවීම වලට අදාළව විමර්ශන කරගෙන යද්දී අනාවරණය වුණා. මේකට අදාළව ගත්ත එක්ස්රේ ටික ආනන්ද සම්බරසේකර එයාගේ පෞද්ගලික භාරයේ තියන් ඉන්නවා කියලා. ඒ අනුව එක්ස්රේ අරගෙන පරීක්ෂා කරලා බලද්දී ඒවයන් නිරීක්ෂණය කළා ඒ අධිකරණ වෛද්‍ය මණ්ඩලය. තාජ්ජීන්ගේ බරපතල කැඩුම් සහ බිඳුන් තුවාල තියෙනවා කියලා අර කලින් සඳහන් කරා වගේ. ඒ අනුව එම පශ්චාත්මන පරීක්ෂණයත් සමගම විමර්ශනධාරීන් තීන්දුව කළා මේක රියානතුරකින් වෙච්ච මරණයක් නෙමෙයි, මේක සැලසුම් සහගත මිනීමරුමක් කියලා. ඒ අනුව මේ මිනීමරුමක් විදිහට විමර්ශන ආරම්භ කළා. මේ විමර්ශනයට අදාළව අණ්ඩසේනානායක දැන් දිගටම මෙදිහත් වෙලා තිබ්බා කියන හින්දා අණ්ඩසේනානායකගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. අණ්ඩසේනානායක කොහොමද මේක මුලින්ම දැනගත්තේ කියන එක සම්බන්ධයෙන් ඔහු කිව්වා පොදිස් හදිසියන්තුම් අංශයට අංශයෙන් තමන්ට මේ ගැන දැනුම් දුන්නා කියලා. හැබැයි අණ්ඩසේනානායකගේ දුලකතනාංක ගැන පරීක්ෂා කරලා බලද්දී එහෙම එමතුමක් ඇවිල්ලා තිබ්බේ නැහැ. එහෙනම් අණ්ඩසේනානායක කොහොමද මේ ගැන දැනගත්තේ? ඒ වගේම තමයි අණ්ඩසේනානායකගේ ප්‍රකාශයෙන් අනාවරණය වෙලා තිබ්බා තාජුජීන්ගේ මරණය සිද්ධ වුණාට පස්සේ සතිය ආරක්ෂක මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා වුණා කියලා. ආරක්ෂක මණ්ඩලයේදී රියන්තුරු ගැන සාකච්ඡා වෙනවද මේ වගේ සිදුවීම් ගැන? එහෙමනම් මේ සිද්ධිය ප්‍රභූ සම්බන්ධයක් තියෙන විශේෂ සිද්ධියක් වෙන්න ඕන. ආරක්ෂක මණ්ඩලයේ වගේ තැනකදී මේ ගැන කතා වෙන්න. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන කරගෙන ගියා. එතකොට මේකට මේ සිදුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ රාජපක්ෂවරුන්ගේ යම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා සැක කරන්න පුළුවන් කාරණා කිහිපයක් අනාවරණය වුණා. ඒ අනුව මහින්ද රාජපක්ෂගේ පවුලේ සමාජිකයන්ගේ ආරක්ෂාවට දීලා තිබ්බ WP PB 79 35 කියන ඩබල් කැප් රථය, WP PD 8001 කියන ඩබල් කැප් රථය, WP GB 0556 කියන රථය, මේ කියන වාහනවල 2011 ජනවාරි 1 ඉඳන් 2013 සැප්තැම්බර් 31 වෙනකම් ධාවන සටහන, එහෙම නැත්නම් රනින් චාට් ඕන කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් වනිගසූරිය කියන මහත්මයා 2018 ජනවාරි 16 වෙනිදා දැනුම් දීලා තිබුණා මේ තොරතුරු හොයාගන්න නැහැ කියලා. ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිකුත් කරපු වාහනවල රනින් චාට් නැහැ කියන්නේ මොනතරම් බරපතල කාරණයක්ද? ඒතකොට ඒ රනින් චාට් එක මේ වාහනවලට අදාළව නැති වෙලා තිබුණා. ඒ වගේම තමයි 2012 මැයි මාසේ 16 වෙනිදා රෑ සහ මැයි මාසේ 17 වෙනිදා අලුයම ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුවෙන් සැකකටයුතු ලෙස වාහන කිහිපයක් ඇතුළු වුණා කියලා තොරතුරු ලැබිලා තිබුණා. එහෙම ඇතුළු වෙච්ච වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට අයිති වෙලා තිබ්බ මෙන්න මේ වාහන WP LV 0573, WP PD 1387, WP LD 8110, WP KA 9810, ඊළඟට 64470,
WPKD බිංදුව 124 WPKA 9268 හා WPPA 7281 මේ කියන වාහන සම්බන්ධයෙන් මේ වාහන නිකුත් කරලා තිබ්බේ කාටද මේවා අදාළ කාලයේදී පාවිච්චි කළේ කවුද කියන එක සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඇඳලා තිබ්බා මේකට අදාළව ඒ අදාළ වාර්තාව විමර්ශන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දීලා තිබ්බේ නැහැ මේ කියන දවසේ මේකට අදාළව ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙච්ච සහ පිට වෙච්ච වාහන සම්බන්ධයෙන් පරීක්ෂා කරද්දී ඒ සටහන් වලත් යම් යම් පරස්පරතා තිබුණා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරලා තිබුණා. ඒ වගේම යෝචිත රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කමාණ්ඩර් කපිල හරේන්ද්‍ර සහ ආරක්ෂාව සපයන ලද සෙසු නෙවියන් 2012 මැයි මාසේ පළවෙනිදා ඉඳන් මැයි මාසේ 30 වෙනිදාකම් භාවිත කරපු දෛනික රාජකාරී නියෝග ගණුව නිවාඩු ලේඛනය කෙටි බහැරුම් යාමේ ලේඛනය නැව් කාර්ය ආර ලේඛනය ආදී CID එකෙන් ඉල්ලුවා ඒකට නාවික හමුදා මත 2018 ජූනි මාසේ 8 වෙනිදා උත්තරේවල කිව්වා එම දත්ත නාවික හමුදාවේ පරාක්‍රම ආයතනයේ නැහැ කියලා. ඒ කියන්නේ ඇයි මේ විමර්ශන වලට දාලා තොරතුරු නැත්තේ? මේ නිශ්චිත සිවිමේ නිශ්චිත පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු නැත්තේ ඇයි? ඒව නැති වුණේ කොහොමද? හමුදාවෙන් ඒ කියන්නේ නාවික හමුදාවෙන් හරි යුද හමුදාවෙන් හරි ඒව සම්බන්ධයෙන් මේ වෙනකම් විමර්ශනයක් කරලා තියෙනවද? මේ විදිහට දිගින් දිගටම යුද හමුදාව සහ නාවික හමුදාව මේ ආරක්ෂාව සම්බන්ධ හිටපු කට්ටියක තොරතුරු දෙන්නේ නැතුව පැහැර හරිද්දි අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා ඒව කරට්ටු ජනාධිපතිට සහ අගමැතිට රනිල් වික්‍රමසිංහට දැනුම් දුන්නා. ඔවුන්ට එක නියෝගයකින් මේ තොරතුරු විමර්ශනයට ලබා දෙන්න තිබ්බා. හැබැයි එහෙම නියෝගයක් ලබා දෙලා තිබුණේ නැහැ. තාජුදෙන්ගේ දංගම දුරකථනය කිරුලපන රොබර්ට් ගුණවර්ධන මාතේ කානුවක තිබිලා අගරපතන ග්ලාකෝස්වත් කෙනෙක්ට හමු වෙලා තියෙනවා. ඒ අනුව ඒ අදාළ ජංගම දුරකථනය සහ ඔහුගේ ප්‍රකාශයකුත් සටහන් කරගත්ත ජංගම දුරකථනය හොයාගෙන. ඒ වගේම තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝචිත රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂාවට 2012 මැයි මාසේ 16 සහ 17 වෙනිදා දාපු යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරීන්ගේ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවුවා. ඔවුන් මේ දිනවල කරපු රාජකාරී මොනවද කියලා අනාවරණය කරගන්න විමර්ශකයන්ට අවශ්‍ය වුණා. හැබැයි ඒක සම්බන්ධයෙන් තොරතුරු අදාළ අංශවලින් ලබා දෙලා තිබුණේ නැහැ. නාමල් රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාවට හිටපු යුද සහ නාවික හමුදා නිලධාරීන් 2015 ඔක්තෝබර් මාසේ 8 සහ නොවැම්බර් මාසේ 20 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනලා ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන්ගෙන් අනාවරණය වෙච්ච තොරතුරු අනුව දුරකථන විශ්ලේෂණ මාර්තා මගින් ඉදිරි විමර්ශන කරගෙන ගියා. මෙහෙම විමර්ශන කරගෙන යද්දී දිගින් දිගටම මාධ්‍ය සහ විවිධ ප්‍රචාරකියා මේ තාජුදීන් මරණ හේතුව යසාරා බේනායක කියන කාන්තාවක් එක්ක තාජුදීන්ගේ තිබ සම්බන්ධය කියලා. ඒ අනුව යසාරා බේනායකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තා සහ තාජුදීන්ගේ සහ යසාරා බේනායකගේ දුරකථන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කරලා බලද්දී එහෙම සම්බන්ධයක් තිබුණා කියලා අනාවරණය වෙලා තිබුණේ නැහැ. ඒ අනුව ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැහැර කළා. මේ විමර්ශනයේදී අවධානයට ලක් වෙච්ච තවත් වැදගත් දෙයක් තමයි යෝචිත රාජපක්ෂව මේ අපරාධය වෙච්ච කාලය ඇතුළ කාලයේදී ඒ කියන්නේ 2022 මැයි මාසේ 11 වෙනිදා ඉඳන් දවස් දින කීපයකට හදිස්සියේ යුක්‍රේන් වල නාවික හමුදා පාඨමාලාවකට ගිහින් තිබුණා කියන දේ. මේ විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයට ලක් කරපු තවත් වැදගත් කාරණයක් තමයි යෝෂිත රාජපක්ෂ 2012 මැයි මාසේ 11 වෙනිදා ඒ කියන්නේ මේ අපරාධය වෙන දවස් කීපයකට කලින් යෝෂිත යුක්‍රේන් වල නාවික හමුදා පුහුණු පාඨමාලාවකට ගියා කියන කාරණේ. ඒ සම්බන්ධයෙන් ඇයි එකපාරට කොහොමද එහෙම ගියේ කවුද යැව්වේ කියන එක සම්බන්ධයෙන් විමර්ශන කළා. විමර්ශන කරද්දී අනාවරණය වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂගේ ලියුමකට තමයි ඔහු යුක්‍රේන් වලට ගිහින් තියෙන්නේ කියලා. නාවික හමුදාවේ ගොඩක් නිලධාරීන් ඉඳී එකපාරට කොහොමද යෝෂිතව එකට යැව්වේ? මේ විමර්ශනට අදාළව මාස ගණනක් තිස්සේ ඩයලොග් ආයතනයෙන් දුරකථන විශේෂණ වාර්තා ඉල්ලුවට දීලා තිබ්බේ නැහැ. අවස්ථා ගණනාවකදී ඉල්ලුවට පස්සේ අංක කිහිපයක් සම්බන්ධයෙන් විතරක් විමර්ශන වාර්තා ලබා දීලා තිබුණා. ඒ විමර්ශනයේදී අනාවරණය වෙලා තිබුණා හිටපු ජනාධිපතිගේ ආරක්ෂක අංශයේ ප්‍රවාහන අංශයේ බාර හිටපු කපිතාන් 30 විමලසේන පාවිච්චි කරපු අංකවලට 2012 මැයි මාසේ 16 සහ 17 සම්බන්ධ වෙච්ච පුද්ගලයන් ගැන විමර්ශනයක් කරන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒ අනුව ඒකට අදාළව කිහිප දෙනෙක් ගැන ප්‍රකාශ සටහන් කරගත්තට සැක සහිත කිසිම දෙයක් අනාවරණය කරගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ. ඒ වගේම 2016 මාර්තු මාස 3 වෙනිදා අධිකරණ නියෝගයක් කරගෙන නාරායම් පිට පිහිටි ඩග්ලස් දේවානන්දගේ වකට කාර්යාලයේ CCTV දර්ශන ලබා ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරලා තියෙනවා. ඩග්ලස් දේවානන්දට දැනුම් දීලා තියෙනවා CCTV දර්ශන දෙන්නේ නැතුව දැනුම් දීලා තියෙනවා. ඒ අදාළ
දේවල් සටහන් වෙලා තිබ්බේ නැහැ කියලා. මේ විමර්ශන වේදී අනාවරණය වෙච්ච තවත් වැදගත් දෙයක් තමයි බුද්ධි ප්‍රහිටපු බුද්ධි ප්‍රදානී හෙන්දා විතාරණ කියන පුද්ගලයා තාද්වීන්ගේ සහ තාද්වීන්ගේ සමීපතකයන්ගේ දුරකථන විස්තර වාර්තා ඩයලොග් ආයතනයෙන් තමන්ගේ ඊමේල් එකට ගෙන්නගෙන තිබ්බා කියන කාරණය. ඒ අනුව හෙන්දා විතාරණ ගෙනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. 2016 මැයි මාසේ 16 වෙනිදා මේ අර මම කලින් මේ කතා පටන් ගද්දි කිව්ව පොලිස් පරීක්ෂක සුමිත් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දීර්ඝ ප්‍රකාශයක් කරමින් මේ විමර්ශනයේදී තමන්ට ඉහළ පොලිස් නිලධාරීන් වෙච්ච බලපෑම් ගැන අනාවරණයක් කරලා තිබ්බා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි අර්ලියග මන්දිරයෙන් හොමාරු වෙච්ච සැක සහිත දුරකථන ඇමතුම්. ඒ කාලේ ජනාධිපති හිටියේ අර්ලියග මන්දිරය සහ ජනාධිපති මන්දිරය කියන දෙකම පාවිච්චි කළා. එතකොට ජනාධිපති කාර්යාලයේ දුරකථන ඇමතුම් දත්ත ගබඩා වෙලා තිබ්බ CPU එක අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව බාරයට අරගෙන ඒ නිලධාරීන් ගෙනුත් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. 2012 මැයි මාසේ 16 සහ 17 දිනවල නාරාහෙම්පිට පොලිසියේ ස්ථානාධිපති ඩේමියන් පෙරේරාගේ දුරකථනයට ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු සැක සහිත ඇමතුම් පහක් මණ්ඩසේනානායකට ලැබුණු සැක සහිත ඇමතුම් නමයක් සහ නාමල් රාජපක්ෂගේ පුද්ගලික ආරක්ෂක මේජර් අමරසිංහට ලැබුණු සැක සහිත ඇමතුම් හතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබුණා. ඒ ඇමතුම් ජනාධිපති මන්ත්‍රියේ ඉඳන් කවුද දුන්නේ කියලා පරීක්ෂණ කරද්දී අනාවරණය වුණා. ඒ කාලේ ඒ තොරතුරු හොයාගන්න අමාරුයි කියලා සහ ඒ කාලේ ඇප් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ඇප් එකෙන් ඒ ඇප් එක තියෙද්දි ජනාධිපති මන්ත්‍රියෙන් ගන්න කෝල් සටහන් වෙන්නේ හම්බන්තොට කාල්ටන් එකෙන් ගත්ත කෝල් විදිහට. ඒ අනුව අදාළ software engineers ලා ගෙන්නලා ඔවුන්ගෙන් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ කාලේ තිබ්බ ආරක්ෂක තත්ත්වයේ හේතුවෙන් එහෙම ඇප් එකක් පාවිච්චි කරලා තිබ්බා කියලා තමයි, එහෙම උපාංගයක් එහෙම මුදුකාංගයක් පාවිච්චි කරලා තිබ්බා කියලා තමයි කට්ටේ සාක්ෂි දෙද්දි කියලා තියෙන්නේ. හැබැයි ඉතින් 2010 වෙනි යුද්ධ ඉවරයිනේ, මේකුනේ 2012 නේ. එතකොට මොකටද මේ වගේ එකක් පාවිච්චි කරන්නේ? කාගෙන් ආරක්ෂා වෙන්නද? අපරාධ වලින් ආරක්ෂා වෙන්නද කියන එක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නය. ඒ වගේම තමයි තාජුන්ගේ වාහනේ පිලිස්සුණු ස්ථානය ආශ්‍රිතව, ඒ කියන්නේ ශාලිකා ක්‍රීඩාංගණය ආශ්‍රිතව දුරකථන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කරද්දී සැක කටයුතු අංක කිහිපයක් අඳුනගෙන තියෙනවා. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආරක්ෂක කන්සලඩාරින් භාවිතා කරපු අංකයක් තියෙනවා. අංකත් තිබිලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම විමර්ශන කරගෙන ගියා. ඊළඟට වැදගත් කාරණේ තමයි යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂක රාජකාරී එදිල හිටපු හමුදාවයගේ රාජකාරී සම්බන්ධයෙන් සටහන් කරන දෛනික ලේඛනයේ 2012 මැයි මාසේ 10 ඉඳන් මැයි මාසේ 22 වෙනකන්, ඒ කියන්නේ තාජ්ජුන්ගේ සිද්ධියට අදාළ කාලේ, කොළ කඩලා හරි කොඩ කඩලා හරි ඉරලා හරි ඒවා අයින් කරලා සෙලෝ ටේප් පට්ටි වලින් නොපෙනෙන්නේ නැති විදිහට ඒක අලවලා තිබුණා. ඒ අනුව එම නිලධාරීන්ගේ රාජකාරී සම්බන්ධයෙන් ලේඛන සහ පොත් කිහිපයක් විමර්ශනයට දෙන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලුවට ඒවා ලබා දීලා තිබුණෙත් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙම විමර්ශන කරගෙන යද්දී ඇයි මේ කියන ලේඛන ලබා දෙන්නේ නැත්තේ? ඇයි කියන මේ පොත්පත් ලබා දෙන්නේ නැත්තේ? ඇත්තටම මේ කියන කට්ටිය, මේ කියන අංශ, මේ කියන පුද්ගලය මේ සිද්ධියට සම්බන්ධ නැත්තම් මේ තොරතුරු ලබා නොදීමේ හේතුව මොකද්ද? ඇයි ඒ කාලේ ජනාධිපති, ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මේ තොරතුරු දෙන්න කියලා ආරක්ෂක අංශවල නියෝග කළේ නැත්තේ? කව බේරන්නද? කාගේ උමනාවටද? මේ කියන බරපතල සැක සංකා සහිතව තමයි මේ විමර්ශනය ගියේ. ආරක්ෂක අංශවලින් ලැබුණු සහයෝගය ලැබුණු නැති නිසා, ජනාධිපති කාර්යාලයෙන් සහයෝගය ලැබුණු නැති නිසා, අග්‍රමාත්‍යවරයාගෙන් සහයෝගය ලැබුණු නැති නිසා මේ විමර්ශන යටපත් වීගෙන ආවා. ඒ වගේම තමයි 2019 නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ විමර්ශන සම්පූර්ණයෙන්ම නැතුව ගියා. අපි දන්නේ නැහැ දැන් විමර්ශන වල තත්ත්වය මොකද, මේ ෆයිල් CID එකේ තියෙනවද නැද්ද කියලාවත් මේ කියන වෙලාව වෙනකොට අපි දන්නේ නැහැ. මේ කතාව සම්මුලේ ඉඳන්ම හංගිටියනම් ඔබට තේරෙනවා ඇති විමර්ශන කොයි පැත්තටද ගියේ, කාගේ පැත්තෙන්ද නැවතුනේ, කවුරු ගැනද විමර්ශනය කරන්න ගියේ කියලා. ඉතින් එහෙමනම් මේ වගේ විමර්ශන යද්දී ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම කැමති වෙන එකක් නැහැ. ඔය ජනාධිපතිතුමියෙන් බහැලා යන්න. මොකද උතරින් බහැලා ගිහිල්ලා ආයි විමර්ශන ආරම්භ වුණොත් එහෙම රාජපක්ෂවරුන් කී දෙනෙක්ගේ අතට මාංචු වැටෙයිද කියලා ඔවුන්ට බයක් ඇති.